අයිබවන් උන්නිති මං ඔයාට අදාරගෙන ආවා අයිස් පැලම් රෙසිපි එකක්. ඉතින් මේක හරිම රසයි වගේම හදන්න හරිම ලේසි. ඉතින් ඔයාට මේක පිටිකිරි වලින් ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් වලින් පොල් කිරි වලින් වුණත් හදන්න පුළුවන්. හරිම රසයි හරිම මෘදුයි මේක. ඉතින් අපි බලමු කොහොමද අපි මේක හදාගන්නේ, මොන වගේ දේවල්ද අපිට ඕන වෙන්නේ කියලා. මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන එකට සීනි මේසැඳි දෙකක් දාගන්න. ඔක්කොම මං සීනි මේසැඳි හතරක් අරන් තිනවා, එකෙන් දෙකක් තමයි දාගත්තේ. දැන් මේ සීනි ටික හොඳට අපි කැරමල් කරගන්න ඕනේ. ගින්දර අඩු කරලා තියාගෙන හොඳින් කැරමල් කරගන්න. ටිකක් වෙලා යද්දි මෙන්න මේ වගේ සීනි ටික කැරමල් වේගෙන එද්දි හැන්දකින් කලවම් කරන්න. එතකොට ඉක්මනටම කැරමල් වෙනවා. මෙන්න මේ ගානට කැරමල් කරගන්න, ගොඩාක් කැරමල් කරගන්න එපා, එහෙම වුණොත් තිත්ත වෙනවා. මෙන්න මේ පාටට කැරමල් එක හදාගත්තට පස්සේ කිරිමිල් ලීටර් 450ක් දාන්න. ඔයාට මේකට පිටිකිරි ගන්නත් පුළුවන්, ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්, පොල් කිරි ගන්නත් පුළුවන්. ඊළඟට ඉතුරු සීනි මේසැඳි දෙකක් දාගන්න. දාලා ඊළඟට අපිට ඕන වෙනවා කස්ටඩ් පවුඩර් මේසැඳි එකක්. ඉතින් මේක දාන්න ඕනේ, ඒකෙන් තමයි ගොඩක් රස වෙන්නේ සහ උකු වෙන්නේ. ඊළඟට වතුර මේසැඳි දෙකක් විතර දාලා මේක හොඳට දිය කරගන්න. ඇල් වතුර තමයි අපි දාගත්තේ. මේ වගේ හොඳට දිය වුණාට පස්සේ කිරි මිශ්‍රණයට දාගන්න. කිරි එක රත් වෙන්න කලින් තමයි අපි මේ කස්ටඩ් එක දාගන්නේ. මං මේ භාජනයේ තිබ්බ කස්ටඩ් ටිකක් ගන්න ඕන නිසා කිරි ටිකක් දාලා මේ විදිහට දිය කරලා ගත්තා. දැන් මේක අඩු ගින්දරේ හොඳින් රත් කරගන්න ඕනේ. ගොඩක් වෙලා යන්නේ මේක හරි ඉක්මනට උකු වෙනවා. අපි මේක ගොඩාක් උකු කරගන්න හැමුණොත් මේක පුඩින් වගේ වෙනවා. දැන් රස බලන්න. රස බලලා ඔයාගේ රස අනුව සීනි මදි නම් තව එකතු කරගන්න පුළුවන්. සීනි අඩුවෙන් දාන්න එපා, සීනි ඔයාගේ රස අනුව හොඳට දාගන්න. එතකොට තමයි මේක ගොඩක් රස. පැණි රස අඩු වුණොත් රස මදි වෙනවා. මෙන්න මේ ගාන තමයි පදම. මේ වගේ උකු වෙන්න ඕනේ. ගොඩාක් උකු කරගන්න එපා, හැමුණොත් පුඩින් වෙනවා. මෙන්න මේ ගානට තියෙන්න ඕනේ. මේ වගේ ගානට උකුණාට පස්සේ ලිපෙන් අයින් කරලා නිවෙනකන් තියාගන්න. හොඳට නිවෙන්න ඕනේ මේක. ඉතින් මං අයිස් පැලම් ටික හදාගන්න මේ වගේ පොප්සිකල් ට්‍රේ එකක් කරගත්තා. මේක ප්ලාස්ටික් බඩු කඩවල අපිකෝවල වගේම තියෙනවා. ඉතින් මේක නැතු වුණත් ඔයාට හදාගන්න පුළුවන්. මේක රුපියල් 240ක් වගේ මුදලක් උනේ. ඉතින් මේක හතරක් හදාගන්න පුළුවන්. ඉතින් මේකක් නෑ කියලා දුක් වෙන්න එපා. ඔයාට පුළුවන් පොඩි වීඳුරුවක් අරගන්න. වීඳුරේ උඩ කොටස, ඒ කියන්නේ උඩ කට හරියේ පොලිතින් එකකින් කවර් කරලා රබර් බෑන්ඩ් එකක් දාලා මැද පුංචි සිදුරක් ඉදලා පොප්සිකල් ස්ටික් එකක් මැදින් රඳවන්න. නැත්තම් හරියට වීඳුරේ හිටින්නේ නැහෙනි පොප්සිකල් ස්ටික් එකේ නිසා මැද පොඩි සිදුරක් ඉදලා පොලිතින් එකේ මැද්දෙන් පොප්සිකල් ස්ටික් එක රඳවන්න පුළුවන්. මං ඔයාට තව විදිහක් කියන්නම්. ඔයාට පුළුවන් උඩින් ටිෂ්‍යු එකක් තියලා මැද්දෙන් පොඩි සිදුරක් විදලා ස්ටික් එක දාන්නත්. ඉතින් ඔයාට ලේසි විදිහක් කරන්න. ඔන්න දැන් මේක හොඳටම නිවිලයි තියෙන්නේ. දැන් මේක රස කරගන්න මම රට කජු එකතු කරනවා. මේ තියෙන්නේ බැදපු රට කජු. ඒ කියන්නේ කඩේ තියෙන මිරිස් කුඩු ලුණු කුඩු දාපුවා නෙවෙයි. රෝස්ටඩ් පීනට් බැදපු රට කජු. පොතු ඇරලා හොඳට සුද්ධ කරලා වංගෙඩිය දාලා කොටලා අරගෙන කෑලි හිටින විදිහට රට කජු ටික දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඊළඟට අපි මේක ට්‍රේකට පුරවගමු. ඉතින් මම ට්‍රේකට පුරවගත්තට පස්සේ මේ වගේ ප්‍රමාණයක් ඉතුරු වුණා. මම දැන් කරන්නේ මේ ට්‍රේකේ තියෙන ටික මිදලා කෑවට පස්සේ ආයිත් මේ ටික දාලා ආයිත් හදාගන්න එක. එතකම් මම මේ ටික බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ යට කොටසෙන් තියාගන්නවා. අනිවාර්යෙන් ෆ්‍රිජ් එකේ තියලා තියන්න, ෆ්‍රිජ් එකේ යට කොටසෙන් තියලා තියන්න. දැන් අපි මේක ෆ්‍රිජ් එකට දාගන්න ඕනේ. ඉතින් මේක ෆ්‍රිජ් එකේ උඩ කොටසට තමයි දාන්න ඕනේ, ෆ්‍රීසර් එකට. මේක ෆ්‍රීසර් එකට දාලා පැය 8ක් වගේ තියන්න. එතකොට හොඳට සෙට් වෙනවා. ඉතින් රෑට වගේ හදලා තියාගත්තත් ඔයාට පහුවෙන දවසට කන්න පුළුවන්. අයිස් පැලම් එක සෙට් වෙන්න කලින් ඔයා ගලවන්න යන්න එපා. හැමුණොත් ස්ටික් එක විතරයි ගැලවිලා එන්නේ. ඊට පස්සේ ඔයාට පැලම් එක ගලව ගන්න අමාරු වෙනවා. ඒ නිසා හොඳටම සෙට් වෙනකන් තියලා තියන්න. දැන් හොඳට සෙට් වෙලා තියෙන්නේ. පැය 8කට පස්සේ තමයි ගත්තා මේ ගලව ගද්දි ට්‍රේකේ උඩ කොටස නැතුව යට පළමේ යට කොටසට වතුර ටිකක් දාන්න. එතකොට මේක ඉක්මනින්ම ගලවෙනවා. හරිම ලේසියෙන් චුට්ටක් වතුර ටිකක් ඉස්සාම ඉක්මනින්ම ගලවලා අපිට ගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි හදාගෙන ඉවරයි. ඔයාට පේනදි ගොඩක් ලස්සනට තියෙනවා. මේක හරිම සොෆ්ට් එකට තියෙන. ඒ කියන්නේ කද්දි අයිස් කැට වගේ හයියට හැපෙන්නේ නැහැ. කටට මෘදුව තමයි තියෙන්නේ. ඉතින් හරිම ලේසියි හදාගන්න. ඉතින් කඩේ තියෙන ඒවා කල් තියාගන්න දේවල්, රසකාරක ඒ වගේ දේවල් තියෙනවා, අහිතකර දේවල්. ඉතින් අපි ගෙදර හදාගත්තාම පිරිසිදුයි වගේ මේ කිසිම දෙයක් නැහැ. අපිට රසට විශ්වාසයෙන් කන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් හදලා බලන්න. ඔයාලගේ බබාලා ඉන්නවා නම් එයාලට හදලා දෙන්න. එයාලා ගොඩක් ආසයි මේක, ගොඩක් රසයි.
ඉතින් ඔයා මගේ වීඩියෝ එකට ආස වුණා නම් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා අලුතින් මගේ channel එකට එකතුණු කෙනෙක් නම් මතක ඇතුව මාව subscribe කරන්න. එතකොට මේ වගේ වීඩියෝස් වලට දිගටම බලන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක බලපුවාට ගොඩාක් ස්තුතියි. මේ වගේ රසවත් ලේසියෙන් අදා ගන්න පුළුවන් රෙසිපි එකකින් අපි නැවතත් හමු වෙනවා.